වෙනද වගේම සාදරයෙන් පිළිගන්නවා දියුණු වෙල්කේ YouTube channel එකට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ වෙනත් කෙනෙක්ගේ WhatsApp account එකක් කොහමද ඔයාගේ ෆෝන් එකට ඇඩ් කරන්න කියලා දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මගේ අතේ මේ විදිහේ ෆෝන් දෙකක් තියෙනවා එතකොට මේ තියෙන ෆෝන් එක මගේ ෆෝන් එක එතකොට මේ තියෙන ෆෝන් එක වෙනත් කෙනෙක්ගේ කියන්නේ මේ තියෙන්නේ මගේ මල්ලිගේ ෆෝන් එක මට දැන් මේ තියෙන්නේ අවශ්‍ය වෙනවා මේ ෆෝන් එකේ තියෙන WhatsApp account එක මගේ මේ ෆෝන් එකට ඇඩ් කරන්න මම මෙහෙම කරා කියලා ඒ WhatsApp account එක මේ ෆෝන් එකෙන් නැති වෙන්නේ නැහැ මේ ෆෝන් එකේ තේ WhatsApp account එක තියෙනවා මගේ ෆෝන් එකේ ඒ WhatsApp account එක තියෙනවා ඉතින් අපිට මේ හරහා පුළුවන් වෙනවා මේ ෆෝන් එකේ WhatsApp එකේ කරන හැම දෙයක්ම මගේ ෆෝන් එකෙන් බලන්න ඒ කියන්නේ උදාහරණයක් විදියට එයා දාන මැසේජ් එයාට එන මැසේජ් සහ එයාට ආපු මැසේජ් වලට පවා මට පුළුවන් වෙනවා මගේ ෆෝන් එකෙන් රිප්ලයි කරන්න ඉතින් ඇත්තම කියනවා නම් මේක සාමාන්‍යයෙන් හැක් කිරීමක්වත් එහෙම නැත්නම් හොර වැඩක් නෙවෙයි අපි සාමාන්‍යයෙන් මේ දේ කරනවා නම් ඒක නාගේ ෆෝන් එක තියෙන්න ඕනේ අපේ ළඟ ඉතින් ඔයා වෙනත් කෙනෙක්ට හොරෙන් මෙම ෆෝන් එක අරගෙන ඔයා මේ දේවල් කරොත් අපිට හිතන්න පුළුවන් මේක හොර වැඩක් එහෙම නැත්නම් මේක හැක් කිරීමක් කියලා ඉතින් ඔයාලට මෙතනදී පුළුවන් මේ දේ ගොඩක් හොඳ දෙයක් වෙනුවෙන් ඔයාලට පාවිච්චි කරන්න අතන මගේ නම් මෙතනදී ප්‍රධාන අරමුණ වෙන්නේ මේ ෆෝන් එකේ තියෙන දේ මගේ ෆෝන් එකෙන් හොරෙන් බලනක නෙවෙයි මොකද මගේ මල්ලි මේ වෙනකොට පාසල් යන කෙනෙක් එතකොට එයාගේ පාසලේ හැම වැඩක්ම වගේ එයාගේ WhatsApp account එක හරහා තමයි එයාට දැනුම් දෙන්නේ එතකොට එයාට මේ හරහා සමහර දේවල් මගහැරෙනවා එහෙම මගහැරෙන නිසා තමයි එයාගේ WhatsApp එක මම මගේ ෆෝන් එකට මේ විදිහට ඇඩ් කරන්නේ මේ ඇඩ් කරාම එයාට මගහැරෙන සමහර දේවල් මට එයාගේ WhatsApp එකෙන් බලලා මට පුළුවන් එයාට දැනුවත් කරන්න ඉතින් මේ දේ වෙනුවෙන් තමයි මම මේ ෆෝන් එකේ තිබ්බ WhatsApp account එක මගේ ෆෝන් එකට ඇඩ් කරේ ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ හොඳ දෙයක් වෙනුවෙන් මේ ක්‍රමේ පාවිච්චි කරන්න හරි අපි නම් මේ වීඩියෝ එක දිහා බලමු අපි කොහොමද වෙනත් කෙනෙක්ගේ WhatsApp account එකක් ඔයාගේ ෆෝන් එකට ඇඩ් කරගන්නේ කියලා දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ෆෝන් දෙකක් තියෙනවා දැන් මේ තියෙන පළවෙනි ෆෝන් එක මගේ එතකොට මේ තියෙන අනිත් ෆෝන් එක මම අර කලින් කිව්ව විදියට මේ තියෙන මගේ මල්ලිගේ ෆෝන් එක දැන් අපිට ඒ ෆෝන් එක අවශ්‍ය වෙන්නේ නැහැ අපිට දැන් ඉස්සල්ලාම අවශ්‍ය වෙන්නේ අපේ ෆෝන් එක දැන් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එක අතට අරගෙන ඔයා කරන්න ඕනේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරන එක මම දැන් මුලින්ම Google Chrome එක මේ විදියට ඕපන් කරනවා දැන් ඔයාලට මේ Google Chrome එකේ බලා ගන්න පුළුවන් සර්ච් බාර් එකක්. ඔයා කරන්න ඕනේ මේ සර්ච් බාර් එක උඩ එකපාරක් ටච් කරන එක. මෙම ටච් කළා ඔයා මේකේ ටයිප් කරන්න ඕනේ WhatsApp web කියලා. හරි. දැන් ඔයා මේ විදියට WhatsApp web කියලා ටයිප් කළා ඔයාට පුළුවන් මේක සර්ච් කරන්න. හරි. දැන් මේ අපු රිසල්ට් එකේ ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් WhatsApp web කියලා තියෙනවා. ඔයා කරන්න ඕනේ මේ කුඩ ටච් කරන එක. හරි දැන් ඔයා මෙතනට ඇවිල්ලා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ උඩින් තියෙනවා මෙතන රතු පාට ඊතලයක්. සමහර විට ඔයාගේ ෆෝන් එකේ මෙතන ඇති පොඩි තිත් තුනක් එහෙම නැත්නම් හරහට ඉරි කැලි තුනක්. ඔයා කරන්න ඕනේ මේ කුඩ ටච් කරන එක. මෙහෙම ටච් කරාට පස්සේ ඔයාට මේකේ පහලින් බලා ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් සයිට් කියලා තියෙනවා. ඔයා කරන්න ඕනේ මේකට මේ ටික් මාක් එක දාගන්න එක. හරි එතකොට මේක මේ වගේ ටිකක් කළා ලෝඩ් වෙනවා ඔයාට සිද්ධ වෙනවා ටිකක් කළා බලාගෙන ඉන්න හරි දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ මේ වගේයක් ඕපන් වෙලා මෙතන මුල්ලකින් තියෙනවා QR කෝඩ් එකක් දැන් මේ ටික තමයි අපේ ෆෝන් එකේ අපි හදාගන්න අවශ්‍ය වෙන්නේ හරි මම දැන් මගේ ෆෝන් එක පැත්තකින් තියලා මං ගන්නවා මගේ මල්ලිගේ ෆෝන් එක අතට මම මෙහෙම අතට අරගෙන මං යනවා එයාගේ ෆෝන් එකෙන් WhatsApp එකට මම මේ WhatsApp එකට ආවට පස්සේ ඔයාට මේ WhatsApp එකේ දකුණු පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් පොඩි තිත් තුනක් තියෙනවා. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ කුඩ එකපාරක් ටච් කරන එක. හරි. දැන් ඔයා මේ කුඩ ටච් කරාට පස්සේ ඔයාට මේකේ පහලින් බලා ගන්න පුළුවන් WhatsApp web කියලා තියෙනවා. ඔයාට දැන් පුළුවන් මේ කුඩ එකපාරක් ටච් කරන්න. හරි. දැන් ඔයාට මේකේ බලා ගන්න පුළුවන් කොළපාට කොටුවක් ඇතුලේ තියෙනවා link a device කියලා. ඔයා කරන්න ඕනේ මේක ටච් කරන එක. දැන් ඔයාලට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් QR කෝඩ් එකක් ස්කෑන් කරන්න පුළුවන් විදිහේ කැමරාවක් මේ විදිහට ඕපන් වුණා. දැන් ඔයාලට මේකේ පහලින් බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ ෆෝන් එක. මම දැන් කරන්නේ මගේ මල්ලිගේ ෆෝන් එක අරගෙන ගිහිල්ලා මගේ ෆෝන් එකේ අර QR කෝඩ් එක ගාවට මේකේ කැමරාව මේ විදිහට තියෙන එක. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ තියෙන WhatsApp එක දැන් මගේ ෆෝන් එකට මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. මම දැන් මේ ෆෝන් එකෙන් බැක් වෙලා ඔයාලට ඒ දේ පෙන්වන්නම්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මල්ලිගේ ෆෝන් එකේ WhatsApp account එක සහ මගේ WhatsApp account එක දෙකම දැන් එකම account එකක්.
මං ඔයගලන්ට මේක zoom කරලා පෙන්වන්නම්. දැන් ඔබට බලා ගන්න පුළුවන් එයාගේ ඉන්න friend ළම තමයි මගේ WhatsApp account එකේ පෙන්වන්නේ. ඉතින් මේ විදිහට තමයි වෙනත් කෙනෙක්ගේ WhatsApp account එකක් අපි අපේ phone එකට add කරන්නේ. ඉතින් අපිට මේ හරහා පුළුවන් වෙනත් කෙනෙකුට message උනත් කරන්න. ඒ කියන්නේ දැන් මට පුළුවන් මගේ මල්ලිගේ WhatsApp account එකෙන් එයා වගේ වෙනත් කෙනෙකුට message කරන්න. මට දැන් මේ විදිහට වෙනත් කෙනෙක්ගේ account එකකට ඇවිල්ලා මට පුළුවන් මේ විදිහට ඒ අවශ්‍ය message එක එහෙම type කරලා මේක send කරන්න. හරි. ඉතින් මේ දේ තමයි මේ වීඩියෝ එකෙන් සරලවම ඔයගලොන්ට කියන්න අවශ්‍ය උනේ. හරි. දැන් අපි මේ දේ ඇඩ් කරා වගේම මම ඔයගලොන්ට කියලා දෙන්නම් අපි කොහොමද මේක disable කරන්න කියලා. මම දැන් මගේ මල්ලිගේ WhatsApp account එක තමයි මගේ phone එකට ඇඩ් කරේ. මම ඒ නිසා මේ දේ කරන්න අවශ්‍ය වෙන්නේ කියන්නේ මේකෙන් log out වෙන්න අවශ්‍ය වෙන්නේත් මගේ මල්ලිගේ phone එකෙන්ම තමයි. මම දැන් කරන්නේ මගේ phone එක පැත්තකින් තියලා මම ආය පාරක් ගන්නවා මගේ මල්ලිගේ phone එක. මෙහෙම අරගෙන මම ආය පාරක් කරන්නේ මෙතන මේ දින උඩ 33 උඩ එක පාරක් touch කරන එක. මෙහෙම ටච් කරාට පස්සේ මේකේ පහලින් වඩ බලා ගන්න පුළුවන් WhatsApp web කියලා. අපි ආපාරක් යන්න ඕනේ WhatsApp web වලට. හරි. දැන් මෙහෙම ගියාට පස්සේ මේකේ පහලින් අපිට බලා ගන්න පුළුවන් Google Chrome කියලා. ඒ කියන්නේ මේකේ තියෙන WhatsApp account එක මම Google Chrome එකෙන් WhatsApp web එකට ගිහිලා තමයි මේකට ඇඩ් කරේ. ඒ කියන්නේ මගේ ෆෝන් එකට ඇඩ් කරේ. දැන් ඔයා මේකෙන් log out වෙනවා නම් ඔයාට පුළුවන් මෙතන පහල තියෙන මේක උඩ මෙහෙම ටච් කරලා මම දැන් මේක ටච් කරලා මට පුළුවන් මේකෙන් log out වෙන්න. මම මේ විදිහට log out වුණාට පස්සේ මගේ මල්ලිගේ WhatsApp එකත් මගේ phone එකෙන් පෙන්නන එක මේ විදිහට අයින් වුණා. ඉතින් අපි මේ විදිහට තමයි වෙනත් කෙනෙක්ගේ WhatsApp account එකක් අපේ phone එකට ඇඩ් කරගන්නේ සහ අපි ඒ ඇඩ් කරපු WhatsApp account එකෙන් අපි log out වෙන්නේ. මං හිතනවා මේ වීඩියෝ එකෙන් කියලා දීපු දේවල් ඔයගලොන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මොකක් හරි දා පැහැදිලිුනේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඔයාගේ දන්න ඇති යාළුවොත් ඉන්නවා කියලා හිතනවා නම් ඒ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයා දියුණු වෙල් කියන channel එකට අලුත් කෙනෙක් නම් ඔයා බලන වීඩියෝ එක පහලින් තියෙන රතු පාට subscribe button එක ඔබන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක touch කරලා notification on කරගත්තොත් ඔයාට මෙතනදී හැකියාව ලැබෙනවා මන් දාන අලුත්ම වීඩියෝ notification එක කරා ඉක්මනින්ම දැනගන්න. අපි එහෙනම් මේ වගේම තවත් හොඳ වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. එහෙනම් සීල්ම දෙනාට සුබ දවසක්.